ආන්දර ජයසේකර සමග ඔබට සුබ දවසක් අද අපි කෙලිම අපේ සාකච්ඡාවට යනවා අද අපි සමග ඉකුතු වෙලා ඉන්නේ අධිකරණ ඇමති අධිකරණ සබුද්ද සාසන මන්ත්‍රි විජේදාස රත්න සුබ දවසක් දැන් මොකද මේ දවස්වල සෑහෙන අපරාධ වෙනවා මම දැන් මේක නීතිය සාසාමයේ පිළිබඳව ඇමතිවරයෙක් ඉන්නවා නමුත් ජනතාව බලන්නේ මේ අධිකරණ ඇමතිවරයාටත් නෙවෙයි යොමු කරන්න කියලා මේක සෑහෙන අපරාධ මම දැක්ක දැන් ජනවාරි සහ පෙබරවාරි මේ දක්වා සෑහෙන මිනිහ මරුම් වෙනවා මේකෙන් මොකද්ද වෙලා තියෙන්නේ නීතියට සාසාමයේ මං හිතන්නේ දැන් අපේ නීතිය මේ මිනිමැරුම් සම්බන්ධව ගත්තොත් නම් ජනතාව තුළ විශාල මතයක් තියෙනවා මේ දඩුවන් තදින් ක්‍රියාත්මක වෙන්නේ නැති ප්‍රශ්නේ මේකට එක හේතුවක් කියලා එකක් අපි නීති පොත අනුව එල්ලුම් ගස නියම කරත් ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ අනිත් පැත්තෙන් ගත්තම සමාජයේ යම් කඩාවැටීමක් තියෙනවා ඇත්තටම මේක ලංකාවේ විතරක් නෙවෙයි දැන් මේ කලාපෙම රටවල් වල ගත්තොත් මේ වගේ ප්‍රවණතාවයක් තියෙනවා. ඉතින් අපි මේ පිළිබඳව ඒවා අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින්නේ. දැන් මේකේ වැඩි හරියක් පීඩා විඳින්නේ සාමාන්‍ය ජනතාව. වැඩි හරියක් මහා ජනතාවද මමත් ඇතුළුව අපි කියනවා මරණීය දඬුවම් ගෙන ආ යුතුයි කියලා. නමුත් මේක වෙන්නේ නැහැ. මේක ජනතාවගේ ඉල්ලීමක් ඔබ පුවත්පත්වලින් මාධ්‍යවලින් දකින්නේ නැති වැඩි හරියක් ජනතාව ඉල්ලන්නේ. උන් කියන්නේ කෙනෙක් දෙන්නෙක්ට කෙරුවොත් මේ මිනිස්සු බය වෙයි. දැන් දන්නවා ඕන දෙයක් කරන්න පුළුවන්. ඌට නිදාගෙන ඉන්න පුළුවන් කියලා. ඉතින් අධිකරණ ඇමතිවරයා වශයෙන් ඔබට මොකක්ද ඒ ගැන? ඔබේ අදහස. දැන් මේ පිළිබඳව පහුගිය කාලේ වාදයක් අපේ රටේ තිබුණා. විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ දවසක විවාදයක් පවා අපි පැවැත්තුවා මේ පිළිබඳව මතේ බලන්න. නමුත් අද ලෝකයේ තියෙන ප්‍රවණතාවයත් එක්ක හුඟක් රටවල් මරණ දඬුවම අහෝසි කරලා තියෙන යුගයක මේක නැවත ක්‍රියාත්මක කරන්නට අපිට මේ ප්‍රායෝගිකව තිබෙන වාතාවරණය සුදුසු නැහැ කියන මතය තමයි ඉන්නේ. නමුත් අපිට මානවයිතිවාසිකම් ගැන දේශනා කරන ඇමරිකාවේ මේක තියෙනවා. ඇමරිකාවේ තියෙනවා, ඉන්දියාවේ තියෙනවා. ඇත්තටම ඒකේ ඔබ කියන තර්කෙ මමත් පිළිගන්නවා. මොකද මානවයිතිවාසිකම් රැකෙන්න ඕන අපරාධකාරීන් ගිනවෙයි විඳිතයන්ගේ. ඉතින් මේ පිළිබඳව තාමත් අපි දෙවිඩියාවෙන් තමයි ඇත්තට මින් ඉදිරියේදී මේ පිළිබඳව බරපතල ලෙස සැලකිල්ලට වාජනය කරන්න වෙනවා. දැන් වෙනත් පැත්තකට දැන් ජනතාව හිතෙනවා මේ දැන් ආණ්ඩුවේ අතර අර්බුදයක් තියෙනවා කියලා. ඇමතිවරු රණ්ඩු වෙනවා. දැන් ඔබ රවි කරුණායක ගැන එකඟ වෙන්නේ නැහැ. ඒතර ඒ වගේම සරත් ෆොන්සේකා පිටු මොකද්ද මේ තියෙන අර්බුදේ? මම ළඟදී දැක්ක දැන් රවි කරුණායක කියනවා දැන් මෙච්චර ඩොලර් ප්‍රමාණයක් දුන්නොත් මෙතන මේ පුරවැසිකම ගන්න පුළුවන් කියලා. ඔබේ කියන එක එක මදි කියලා. වීසා එක ගන්න පුළුවන්. හිතන්න ඩොලර් ලක්ෂ 3ක්. නමුත් ඔබ ඒක විරුද්ධද? දැන් මේවා කැබිනට් සාකච්ඡා වෙන්නේ නැද්ද? මොනවද මේ? නෑ, මේවගෙන සාකච්ඡා වෙනවා. මම ඒ කියන්නේ අනිත් ඇමතිවරුන්ට රිහිවීමක් කියන එක නෙවෙයි. ඒකෙන් අදහස් වෙන්නේ තනි තනි තීරණ දිහා බලපුවාම අපිට එකඟ වෙන්න බැරිව පිළිබඳව අපි විවෘතව කතා කරනවා. මේ දැන් ඩොලර් ලක්ෂ 3ක් තියෙන කෙනෙකුට මෙහෙ ඇවිල්ලා දිගු කාලීන වීසා ලබා දුන්නොත් ඒක අපිට සමාජමය ආර්ථිකමය ප්‍රශ්නයක් වෙනවා. එතකොට අපි ව්‍යාපාරිකයන්ට සාමාන්‍ය විදිහේ ව්‍යාපාර කරන අයට මෙහි තියෙන ව්‍යාපාර අවස්ථා අඩු වෙනවා. ඒ වගේම නොයෙකුත් වෙනත් ආකාරයේ මේ වගේ සුළු මුදලකට වීසා දුන්නම ඒ එන කණ්ඩායම් එන උදවිය ව්‍යාපාර ශිස්ත්‍රයේ ලොකු දායකත්වයක් අපේ රටට දෙන්න බැරි අය. ඒ පිළිබඳව මගේ අදහස් ප්‍රකාශ කර අපි කැබිනට් එකේ වුණත් අදහස් ප්‍රකාශ කරනවා. ඇත්තටම මේක ලංකාවේ අයට මේක අමුත්තක් විදිහට දැනෙන්නේ අපේ මෙතෙක් තිබුණ සම්ප්‍රදාය තුළ. එතකොට රවිද කර්ණාලය ගැන විජේදාස මොනවද දන්නේ කියලා මාධ්‍ය සාකච්ඡාවක් කියනවා. නමුත් ඒක දැන් ඒතර ජනතාව හිතන හිතනවා මෙතන ප්‍රශ්නෙන් තියෙන දැන් මේවා උබලා අතර සාකච්ඡා කරලා මොකද ඒතර වෙන කියන්නේ වැරදි පූර්ව ආදර්ශයක් දෙන්නේ කියලා. එහෙම එකක් නෙවෙයි. මෙතන උනේ ඇත්තටම මීට පෙර තිබුණ වැරදි පූර්ව ආදර්ශයක් එදා තිබුණු ක්‍රමයේ තුළ කැබිනට් එකේ ප්‍රධානියා විදිහට රටේ රාජ්‍ය නායක විදිහට ජනාධිපතිවරයාත් සියලු තීන්දුව තීරණ අරගෙන ප්‍රකාශයට පත් කිරීම ක්‍රියාත්මක කිරීම තුළ කිසිම ඇමතිවරයෙකුට එහෙම පුජ්ජලිකව තමන්ගේ හැඟීමක් අදහසක් කියන්න නිදහසක් වාතාවරණයක් තිබුණේ නැහැ. දැන් අද ඕන කෙනෙකුට තමන්ගේ මතය කියන්න නිදහස තියෙනවා. ඒකට අගමැතිතුමා හෝ ජනාධිපතිතුමා විරුද්ධ වෙන්නෙත් නැහැ. අදහසක් කියන්න තියෙන අයිතිය අපිට අහිමි කරන්නෙත් නැහැ. ඒ තුළ ජනතාව දකිනවා මෙතන මේ ඝට්ටනයක් තියෙනවා කියලා. ඉතින් ප්‍රජාතන්ත්‍රවාදී තුල එළියට නාවත් ඕනම කාලයක කැබිනට් මණ්ඩලය ඇතුළේ අදහස් පරස්පර විරෝධී අදහස් තියෙනවා, තර්ක තියෙනවා. ඉතින් ඒක සාමාන්‍ය දෙයක්. අර වෙලා තියෙන්නේ අපිට නුහුරු දෙයක් නේ දැන් සිද්ධ වෙන්නේ. පක්ෂ දෙකක් මෙච්චර කල් බොහොම විරසක වෙලා හිටපු, වෛර බැඳගෙන හිටපු
ekine kata irahiwa abi amora gena maragatta desapalana paksha deka ak ada ekata ekatu vela tiyena ekatu une me balaya unnata thaba ganna neweda ne etharama ekatu une balaya tamai desapalane kiyanne an kisuwak neme balaya tamai kendra karaganne එතන උනේ ඒ තිබුණු දුර්දාන්ත පාලනය වෙනස් කරගැනීමේ අවශ්‍යතාවය ජනතාවට තදින්ම තිබුණා. ඉතින් ඒක නිසා ඒකත් එක්කම විශේෂයෙන්ම පාර්ලිමේන්තු මැතිවරණ වෙනකොට අපි ජනතාවගෙන් වරමක් ඉල්ලුවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වරමක් ඉල්ලුවා නමුත් ජනතාව කැමති වුණේ නැහැ අපිට හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තනි වරමක් දෙන්න. ඉතින් ඒගොල්ලෝ දැනගෙන හිටිය වෙනකොට මගේ ජනාධිපතිතුමාත් අපි එකට එකතු වෙලා තමයි මේ සාමූහික මේ වැඩපිළිවෙල ගෙනියන්නේ. ඉතින් ඒ එක පක්ෂයකටවත් දේශපාලන පැහැදිලි බලයන් නොදීම තුළ ජනතාව අපේක්ෂා කළේ දෙගොල්ලෝ එකට එකතු වෙලා රටේ පාලනය ගෙනියන්න. නමුත් ඒ ජනතාව අපේක්ෂා ඊට වෙනවා. දැන් බලන්න මේ වාහන ප්‍රශ්නේ. දැන් මේක සෑහෙන ජනතාව කලකිරලා සේරම මේ දේශපාලඥය සුකෝහෙරනේ වාහන ගන්නවා තව තව දීමනා ගන්නවා මේ ජනතාව කලකිරලා. ඉතින් මේක එකතු වෙලා සේරම එකතු වෙලා බෙදා ගන්නවා වගේනේ පේන්නේ. වාහන ගන්නවා කියලා අදහස් කරන්නේ නෑ නේද? තව තව ඩියුටි ෆ්‍රී ගන්නවා තව පාසුම ඒ වර්ගන පහව දාම විකුණනවා. ඉතින් ජනතාව මේක නේද? කියන්නේ මේ වගේ සැප වාහන ඕන නැහැනේ ජනතාවට සේවය කරන්න. ඉතින් ජනතාව ඒ ගැන හොඳ බලපත්‍ර මත විකිණීම පිළිබඳව ජනතාව කලකිරීමක් තියෙනවා. ඇත්තටම අපිට ඩියුටි ෆ්‍රී වාහනයක් දෙන්නේ මන්ත්‍රීවරයෙක් විදිහට ජනතාව සේවය කරන්න ඕන නිසා ඒකේ විකිණීම පිළිබඳව ඒක ප්‍රතිනි සදාචාරාත්මක ප්‍රශ්නයක් ජනතාවට තියෙනවා. අනිත් පැත්තෙන් අපි පිළිගන්න ඕන මේ බන්දුල මේ තියෙන දූෂිත මැතිවරණ ක්‍රමවේදය ගැන. ඉතින් ඒ තුල මන්ත්‍රීවරයෙක් වෙන්න මහා විශාල සටනක් කරලා විශාල මුදලක් වියදම් කරලා සමහරලාට ණය වෙලා තමයි කෙනෙක් පාර්ලිමේන්තුවට එන්නේ. ඉතින් ඒ තියෙන ආර්ථික දරිද්‍රතාවය නිසා හේතුවෙන් වෙන්න ඇති සමහරලාට මේක කරන්නේ. ඉතින් එහෙම නොවෙනව නම් හොඳයි කියලා තමයි අපි විශ්වාස කරන්නේ. ඒක නිසාම තමයි අපි මේ දිනවල දැඩි උත්සාහයක දෙන්නේ මේ මැතිවරණ ක්‍රමයේ පිළිබඳව වෙනසක් සිදු කරගන්න. ඔබ කියන්නේ මේ මනාප ක්‍රමය නැති කරන්න ඕන. මනාප ඇත්ත වශයෙන්ම නැති කරන්න ඕන හුඟක් දූෂණවලට මුල තමයි මේ මනාප ක්‍රමය. අනිත් එක මේ මනාප ක්‍රමය තුල මන්ත්‍රීවරයෙක් වෙයි යැමතිවරයෙක් වෙයි කියලා විශ්වාසයක් තියෙන අය වටා ගොඩ ගැහෙන ජනතාව අතර වැඩි දෙනෙක් ඉන්නේ මේ තමන් අවස්ථාවාදීව ඒ උදවිය පාවිච්චි කරලා ඒගොල්ලන්ට උදව්වක් කරලා තමන් ඒවා මේ කියන්නේ පොලිත් එක්ක නීතියට අනුකූලව නීති විරෝධීව. දැන් අම්බලංගොඩෙන් ජගත් කියලා කෙනෙක් ප්‍රශ්නයක් කරනවා. මම හිතන්නේ පාලක මැදිර යගේ සම්පූර්ණ නම කිව්වා නම් හොඳයි. කවුද කියලා මොකද අපි දැනගත යුතුයි කවුද පුද්ගලයා කියලා. නමුත් ඔහු කියනවා මේ නඩු කල් දැමීම පිළිබඳ නීතිඥයන්ට ඕන විදිහට මේ නඩු කල් දාන. ඒ කියන්නේ ඔබට අධිකරණ මැතිවරණ වශයෙන් මොනවද කියන්නේ? නෑ ඇත්තටම නඩු කල් යන ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි නඩුවල සාධාරණ හේතු තියෙනවා. සමහරවිට සාක්ෂිකාරව අසනීපෙන්න පුළුවන්, නීතිඥරව අසනීපෙන්න පුළුවන්, විනිශ්චයකාරවරයා නිවාඩු යන්න පුළුවන්, මේ වගේ ගණනාවක් තියෙනවා. නමුත් ඒ නිසා අපි මේ මෑතකදී මේ පිළිබඳව සාකච්ඡා කරලා අධිකරණ සේවා කොමිසම හරහා සියලු අධිකරණයට දැනුම් දීලා තියෙනවා. අවුරුදු 10කට වැඩි පැරණි සිවිල් නඩුත් අවුරුදු 5කට වැඩි මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුත් වසර දෙකක කාලය ඇතුළත අවසන් කරන්න කියලා. ඉතින් ඊට අවශ්‍ය මූලික නීතියේ ප්‍රතිසංස්කරණත් අවශ්‍ය වෙලා තියෙනවා. ඒකට අපි පහුගිය කාලේ සමත මණ්ඩල පනත සංශෝධනය කරා සිවිල් නඩු විධාන සංග්‍රහයේ සංශෝධනයක් දැන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න සූදානම් කරලා තියෙනවා. ක්‍රමවේද ගණනාවකින් දැන් ඇත්තටම ලොකු වෙනසක් ජනතාවට තාම තේරෙන්නේ නැහැ. මොකද මේක ක්‍රමානුකූලව ඒ වෙනස දැනෙන්න කාලයක් ගත වෙනවා. නමුත් අධිකරණවල අද විශේෂයෙන්ම නඩු ප්‍රමාද වීම සෑහෙන ප්‍රමාණයකට අවම කරගෙන තියෙනවා. එතකොට ඒ කාලේ බන්දුල දන්නවා රස පරීක්ෂක වාර්තා නැහැ කියලා අවුරුදු 5-10 නඩු කල් ගියා. දැන් අද එහෙම වෙන්නේ නැහැ. ඕනම නඩුවක මාසයක් ඇතුළත ඒ වාර්තා ලැබෙනවා. අපි නීතිපති දෙපාර්තමේන්තුවේ සෑහෙන ප්‍රතිසංස්කරණ ප්‍රතිසංවිධාන කටයුතු කරලා තියෙනවා. යනෝති මේක අවම කරගැනීම දවසකින් දෙකකින් කරන්න බෑ. දැන් මේ අපේ හිතවත් පුවත්පත් කලාවේදී ශමින්ද ෆර්ඩිනන්ඩ් වයි දැන් පුවත්පත් නියෝජිත ඔහු ප්‍රශ්නයක් නැව. ඔහු කියන දැන් මේ සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ දැන් ජීවිත කියන්නේ තර්ජනයක් වුණා. ඔව් මාතන්ලා ડોකියුමන්ට්නේ කරුවා. නමුත් දැන් මේ සැකකරුවන්ව මේ රිමාන්ඩ් බාරයට පත් කෙරුවා පෙබරවාරි 13 වෙනිදා වෙනකම්. නමුත් ත්‍රස්තවාදයේ වැලකීමේ පනත අනුව නෙවෙයි කියලා ඔහු කියනවා. ඒතර ඔහු ඒ වගේම ඔහු අහනවා ප්‍රශ්නයක් දැන් මේ ත්‍රස්තවාදයේ වැලකීම් පනත දැන් තාවකාලික අත්හිටවල තියෙන ඒ කරන්නේ
Eropa haule balapan matad meka karala tiyenne kiyala o prashna karana. ඇත්තටම මන් දුල දන්නව පහුගිය කාලේ ජාත්‍යන්තරයේ ලොකු බලපෑමක් අපිට කරා විශේෂයෙන්ම ජිනීවා යෝජනා හරහා සම්මත කිරීම හරහා මේ PT එක නැත්තම් ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත අයිති ලෙස යොදා ගැනීම සහ එම නීතිය දැන් ත්‍රස්තවාදී නැති නිසා ඒ වගේ දැඩි නීතියක් රටක තියෙන අවශ්‍ය නැහැ කියලා. ඉතින් මේ පිළිබඳව දිගින් දිගට සාකච්ඡා කරලා ඒ වෙනුවට විකල්ප පනතක් සැකසීමෙන් පවතිනවා. ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව එක හදන්න ඕනේ කියන මතය අනුව අපිත් පිළිගන්නවා ඒක යම් යම් වෙනස්කම් සිද්ධ කරොත් හොඳයි කියලා. නමුත් ප්‍රතිපත්ති මේ ලෙස පහුගිය කාලේ මේ මේ ඒ අපිට තිබුණු චෝදනාත් එක්ක මේක ප්‍රායෝගිකව මේ මේ පනතේ විදිධන අපි යොදාගත්තේ නැහැ. ඉතින් ඒක නිසාවෙන් වෙන්න ඇති පොලිසිය අනිත් සාමාන්‍ය නීති යටතේ කටයුතු කරන්නේ. හැබැයි ඉතින් මේ වගේ චෝදනාවක් එල්ල වුණාම ත්‍රස්තපනත නැති වුණත් තියෙන සාමාන්‍ය නීතිය ප්‍රමාණවත් ඒ පිළිබඳව නඩු පැවරීම් දඬුවම් කිරීම කටයුතු කරන්නේ. දැන් මේ බැඳුම් කරන එකට මේක ආන්දෝලනයකට පත් වෙනවා. දැන් මොකද්ද මෙතන තියෙන තත්ත්වය? මොකද මේ ජනතාවගේ සල්ලි අර්ථසාධක සල්ලි ජනතාවට මේ වඳුමුත් මොකද්ද මේ දැන් මේක අවුරුදු දෙකක් තිස්සේ මේක ඇදෙනවා. දැන් නීතිපතිවරයට යොමු කරලා තියෙනවා. නමුත් ජනතාව බලයි ඉන්න මොනවද මේක ඔබ අධිකරණ හැමතිවරය වශයෙන් ඔබට මොනවද කියන්නේ? දැන් මොකද ඔබට වගේ කීමක් තියෙනවා. දැන් රාජ්‍යයක් විදිහට මේ පිළිබඳව බරපතල තීඳු තීරණ ගණනාවක් අරගෙන තියෙනවා. එකක් තමයි මුලදීම මේ පිළිබඳව කෝප්පු වාර්තාවේ කරුණු හෙළිදරව් වෙනකොට අගමැතිතුමා ප්‍රසිද්ධියේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරා. ඒ පිළිබඳව තොරතුරු සොයන්න ඔයලා ඔක්කොම දෙන්න ඊට පස්සේ නීතිය ක්‍රියාත්මක කරන්න අපි නීතිපතිවරයාට ඒක ඉදිරිපත් කරනවා කියලා. දැන් ඒ අනුව නීතිපතිවරයාට ඉදිරිපත් කරලා තියෙනවා. ඉන් ඔබට ගිහිල්ලා ජනාධිපතිතුමාත් දැන් විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කරලා තියෙනවා. මාස 3ක් ඇතුළත ඒකේ වාර්තාව ලැබෙන්න ඕන කියලා. මොකද පාර්ලිමේන්තුවෙන් ලැබෙන වාර්තා නිර්දේශය කර කරුණු සොයා බැලීම් ෆැක්ට්ස් ෆයින්ඩින් විදිහට තමයි යන්නේ. ඒ පිළිබඳව රිජුලේෂන් නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදයක් නැහැ. නමුත් ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවකින් ඉලිදරව් වෙන කරුණු මත රිජුලේස නඩු පැවරීමේ ක්‍රියාවලියක් ක්‍රියාවලියකට යන්න පුළුවන් නේද? ඒ කියන්නේ අවුරුදු දෙකක් ගියයි. මොකද අර මූලිකවම අගමැතිවර කමිටුවක් පත් කරා. ඒක එක්සත් ජාතික පක්ෂයේම ඉඳලා විධායක කමිටුව එන්න නීතිඥයෝ තමයි පත් කරුවේ. ඉතින් නමුත් මේක ඉතින් ජනතාවට හැලු කිරීමක් නෙවෙයි. නැත්නම් මේක කෝප්කාරක සභාවේ සෑහෙන කාලයක් තිබුණා නේද? තිබිලා කෝප්කාරක සභාවේ වාර්තාව දීලා මං හිතන්නේ තාමත් මාස දෙකක නැත්නම් තුනකට වැඩිය නැහැ. ඉතින් ඒ කාල සීමාව තුළ දැන් පියවර අරගෙන තියෙන නිසා තමයි ඒක පැත්තකින් නීතිපතිවරයාට බලේ තියෙනවා. පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායකින් යොමු කරපු කාරණයක් නිසා ඒ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ අවශ්‍ය නම් ඒ පිළිබඳව නියෝග දෙන්න පොලිසියට. අනිත් පැත්තෙන් ගත්තම විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට මේ සියලු බලතල තියෙනවා. ඒක නිසා අනිකුත් පියවර නොගත්තත් ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවට පත් කරලා තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නිශ්චකාර දෙපළක් සහ තවත් මේ පිළිබඳ විශේෂඥ දැනුමක් තියෙන කෙනෙක්. ඉතින් අපි නීතිමය පියවරක් විදිහට මම හිතන්නේ අපි නිවැරදි දිශාවට ගමන් කරලා තියෙනවා දැන්. දැන් මට දැන් මේක මේ වෙනස් අතකට යොමු කරන්න ඕනේ මේ ප්‍රශ්නේ. මොකද ඔබ මේ විදේශාසනත් බාරව ඉන්න අමාත්‍යවරයා හැටියට මම මේ දවස්වල අපේ නාගදීපේ නායක හමුදුරංගේ පොත කියවනවා. මේ පොත කියවන දෙමි ඒකේ ඔබට මේකට උත්තර දෙන්න පුළුවන් නම් දෙන්න. නමුත් දැන් මට දැන් මේ පොත කියවනකොට දැන් මේ හම්දුරෝ කියනවා දැන් ඒ හම්දුරෝ දැන් 50 පැනලා නමුත් කියනවා ඒ සාමිනේර වරේ කැඩිලි ඉන්නකොට ඒ හිටපු නායක හම්දුර මේ විවෘත මේ හම්දුරෝ කියනවා මේ කතාව. ඌට පහර දුන්නා කියලා. මොකද සාමිනේරුණා පොඩි ළමයිනේ. ඒකයි පොඩි ළමයි සාමිනේරුලා. ඉතින් පහර දුන්නා කියලා තදින්. ඉතින් මේ ගැන මම දන්නේ මේක හැමදැනම වෙනවද කියලා. නමුත් මේ කියන්නේ උන්වංශගේ පොතේ තියෙන්නේ. නමුත් ඒ ගැන එහෙම සාමාන්‍ය විමසීමක් කරනවද අපි දැන් කුඩා සාමිනේර ඒකන ඔබට බලයක් තියෙනවද නැත්නම් අපේ නායක හම්දුරන්ගේ කතා කරනවද මොකක්ද ඒක? මෙහිම දැන් ඔය භික්ෂුන් වහන්සේලා සම්බන්ධ ඒගොල්ලන්ගේ විනය පිළිබඳව කාරණයක්. ඒ පිළිබඳව සම්පූර්ණ බලය තියෙන්නේ ඒ නිකායවල් වල ඉන්න මහත් නායක හම්දුරන්ට සහ කාර්ක සංඝ සභාවලට. ඒක එහිම පාලනයක් ආණ්ඩුවේ මැදිහත් වීමක් වෙන්නේ නැහැ කිසිම ආගමකට. නමුත් යම් කිසි අපරාධමය ඝනයේ වරදක් කවුරු හරි සිදු කරයි කියලා පොලිසියට පැමිණිලක් ලැබුණොත් නීතිය ක්‍රියාත්මක වෙනවා සාමාන්‍ය තත්ත්වයට තේ භික්ෂුන් වහන්සේද නැද්ද කියලා නෑ. මට සිරි කවුද? සිරි
ya siri desa apa yang kita periksek ek nurin katakan, orang hanya deh mama dana biksu biksu di alatnya, loge prasna deh, deh mehamduru me, ekeka me, mukadde me, udgoshne valde, me sambandhe beno, deh wena mah biksu di alat, ada anda bayi dikel, namu biksu biksu di alat, tiennon, anda ada pura tienno homa gak mati, namu tiega na me periksek ya prasna gak, tienno me atter mu tienno, deh ani biksu di alat inno mah, ini thing ada samaje luku vivecane aktirno me biksu di alat tienno Biksu nuansela bohma me prachanda teta barai kela ani kut sisyan na samana ko samahala ting idireta gi laitat pedia prachanda teng hasirana wae kela luku chodana wate na tu meka pilibanda wae api saka chakar no di gindi keta ma prayogi ko mangitan mahana eka swamindra nuansela ta meka tu bisa duman na tu tamai inni. Abi deng keti wirame keti gila na yato besam meki keti wena moka deng meka damai kada kat saka chauk deng api keti wirame keda. Bandara Jayasekara Samaga Brahaspatinda saha Sikurada Udayasana 6ට Athikada Bandara Jayasekara Samaga ඔබ නැවතත් පැතිකඩින් පැතිකඩ සමග දැන් තව ප්‍රේක්ෂක රත්නපාල කාර්යවසන් වතු ගෙදරින් ප්‍රශ්න කරන මේ ඉඩම් නැඩු සෑහෙන කල් යනවා කියලා. සමහර මේ ඉඩම් අහිමි වෙනවා මොහොන්ට. ඇයි මේ වගේ දේවල් වෙන්නේ? එහෙම ඉඩම් නඩු අදෙයියේ නෙවෙයි අපේ රටේ මේ නීති ක්‍රමය පටන් ගත්ත කාලේ ඉඳලම ඕක වෙන දෙයක් රෝම ලන්දේසි නීති ක්‍රමයටදී තමයි අපේ ඉඩම් නීතිය තාමත් තීරණය වෙන්නේ අනිත් පැත්තෙන් ගත්තම නඩු ක්‍රමවේදයේ සිවිල් නඩු විධාන සංග්‍රහය මීට අවුරුදු 120කට විතර කලින් පනවපු නීති ඒ කාලේ ওই නීති පනවන කාලේ කොළඹ දිසාධිකරණය ගත්තොත් දවසකට නඩු අද්දෙකක් තියෙන කාලේ නමුත් අද නඩු වැඩි වෙලා තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයට ගත්තොත් දවසකට නඩු 150 200ක් අද කැඳවන තත්ත්වයට ශ්‍රේෂ්ඨාධිකරණ පව පත් වෙලා තියෙනවා ඉතින් මේකේ නීති ක්‍රමයේ හුඟක් අඩුපාඩු තියෙනවා මොකද නවීකරණේ වෙලා නැහැ මේ අවුරුදු 100ක් විතර දැන් සිවිල් නඩු විධාන සංග්‍රහයටත් අපරාධ නඩු විධාන සංග්‍රහයටත් සමහර සංශෝධන කීපයක් අපි දැනටමත් ඉදිරිපත් කරලා තියෙනවා ඊට අමතරව ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරතුමාලා දෙපළගේ නායකත්වයෙන් සභාපතිත්වයෙන් කමිටු දෙකක් පත් කරලා තියෙනවා. ඒ ලැබෙන වාර්තා අනුව නිර්දේශ අනුව ඇත්තටම ඉදිරියේදී ඒ ක්‍රමවේදය මීට වැඩිය ලිහිල් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව මම කලින් කිව්වා වගේ නඩු අසා විමසීමේ ක්‍රමවේදය වැඩි උනන්දුවකින් මේ දිනවල අධිකරණවල සිද්ධ වෙනවා මේ අධිකරණ සේවා කොමිෂමේ ඒ නිකුත් කරපු නියෝගවලට අනුව. දැන් බැඳුම් කරන නිකුතු බිලියන් ගානක්. නමුත් දැන් ඇයි අපේ සාමාන්‍ය ජනමේ පොල් ගෙඩියක් කෙහෙල් කනක් උන්ට ඊට වැඩිය පීඩාවනේ ඒ කියන්නේ ඉක්මනට ක්‍රියා කරන දැන් මේ ගැන අවුරුදු දෙකක් මේක ඊට වැඩිය පාඩුවක් සමන අහිංසකද මම කියන්නේ හොරකම මේ රුපියල් 1යි ලක්ෂයත් 1යි මේ අහිංසක මිනිහන්ට තමයි හිර හැර වෙන්නේ මොකද මේ ඉතින් මිනිස්සු ලොකු කලකිරීමක් ඇති වෙනවා අත බන්තුල දැන් ඔබට මතක ඇති 2007 අපේ රටේ ජාතික වාර්ෂික ආදායම බිලියන 500ක 800ක තියෙන විදිහක තමයි කෝප් වාර්තාව මම ඉදිරිපත් කරේ බිලියන 800ක ආදායම තියෙන රටේ බිලියන 300කට වැඩි ප්‍රමාණයක් අපේ රටේ ජනතාවට අහිමිච්ච වංචා දූෂණ පිළිබඳව ඒක ඉදිරිපත් කිරීමේ වරද නිසා මම හුඟක් ඒ කාලේ පීඩාවට මේ පත් වුණා කිසිම පියවරක් ගත්තේ නැහැ ඒ නිසා තමයි අපිට එදා ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා නඩු තීන්දුව කි දෙකක් අරගෙන තමයි ওই රක්ෂණ සංස්ථාව වර ඇඩෙන්ටිකම බේරගන්න පුළුවන්කම ලැබුණේ. ඉතින් ඒක දීර්ඝ කාලීන වැඩපිළිවෙලක්. එදා තිබුණේ එදා ආණ්ඩුවට වුණා තිබුණා. එදා මේ නිර්දේශ ක්‍රියාත්මක කරනවට විරුද්ධ වුණේ ආණ්ඩුව. කොටිම කියනවා නම් ওই රක්ෂණ සංස්ථාව නඩුව ඉඩම් වරය ඉඩම් නඩුව යැපළෝ රෝහල ඔක්කොම අපි ගත්ත නඩුවලදී පුදුමදාගත තත්ත්වයක් එදා තිබුණා. රජයේ නීතිඥවරයා ගිහිල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට රජයේ නීතිපතිතුමා ගිහිල්ලා අවුරුදු දෙකක් තර්ක කරා පාර්ලිමේන්තුවේ මේ දූෂිත ලෙස මේව පුජ්‍යලිකංශයට දීලා වංචා වෙලා මෙච්චර ජනතාවට පාඩු වෙලා කියලා අපි සාක්ෂියතු ඔප්පු කරලා තියෙද්දි රජයේ නීතිපතිවරයා ගිහිල්ලා තර්ක කරා මේව අපහු අපිට නම් ඒ ආණ්ඩුවට නම් එපයි කියලා. එතකොට මේ ආණ්ඩුවට එපයි කියද්දි තමයි ශ්‍රේෂ්ඨාධිකරණය බලෙන් ඒ නඩු තීන්දුව දෙක දුන්නේ. ඉතින් ඒ වගේ වෙනසක් තිබිය යුතු නැත ජනතාව කලකිරෙනවා. ඉතින් ඒකත් එක්ක මම කියන්නේ මේ ප්‍රමාදයේ සාධාරණීකරණය කිරීමක් නෙවෙයි. නමුත් සංසන්දනාත්මකව බලනකොට ඇත්තටම අද ආණ්ඩුවක් විදියට ජනාධිපතිතුමත් පියවර අරන් තියෙනවා
Ani peting agama itu cuma tiur argentina tiennau mei pelibadan niti kreatif kan. Beng mak hilang perasaan. Ayi ubai general sarat swansekai nita lama happy no. Ubel ada nih benagan no. Ikan wuh coba deh coba nak no. Bawa mei avantgarde sama kan. Bawa udah sambanda. Ikan ubel ada nih benagan no. Muka di meeting itu tara. Dina katakan nih. Avantgarde ini perasaan yang kena mama mata kisi unan dua tipu nih. Mimi sumira tekinnya biaya pari kyu sil sil siya anu wakat tapi dana hadurna itu mah ini. Itu nih prasne unih, mie evan gak cintia lala, mota be raja paksa terdeng gue tergan noni iki, nih tar kayak kandai mak idiri pat kena. Iti itu nih mama idiri pat teri, i givisu mie iti nih niti anu kulo bawe. Ada mukodewela iti nih evan gak prasne nisa, ohu Singapuru berung karena iti gipu ama, ohu te miliana atasi hatelia langka raja yang ayak tergan ohu nado tindo karagan iti nih. Itu kota mie gevan nih kau deh. Mahajana tahu ke salju ini miliaran atasi hatili hak dengan ini petir itu utuh kevan doa. Ayi kevan doa lagi, nggak tahu berarti dia itu. Nanti biar raja paksa kene araksha kiri nebe. Nada, himana dengan itu kota himana nggak Swiss me Singapura adikarnya dia itu atau berarti dia nebe dengan api kiri itu dia samai Singapura adikarnya dia lati. Itu kota ini kanu raja kevan doa, dengan raja itu kiri me warga kiri mevilla, uhu mehitta villa nadu dala, Rakmalangka samagme watkam pawa, banku ginum pawa, tahanu mata lakkar kene dia no. Ini ekian, api itu niatnya dana nisa, api itu mereka niatnya no dana, api itu bandu upades teri negila tamai, ada janata awat ekat barat nih, miliaran atasi hatilihat janata mudiling gevan nih, janata mana papa karma kerana? Hema baran pit me piten me me, janata agi janata awat tu, ini e bara e veradi, anamasya barak veradi vidhi itu ini ke walak pun netamai, ini api peni. Dan dengan tarahai itu kata agaran apa? Agi nama general fonse. Matu me mai, mage desa panen tu main tenen bandu apa dana, matu me kauru ati ke pujeli ke perasaan eh. Hebei, ada ala karni di pratipati oleh di mage ikram ya, ti no mage ik, mage kompromis kiri me ikram ya, ne mage ik main deraja paksa jana di betul mage kat kerin eh. Ekni sahaja mama masa bahing ya, memandi kama apa di leli tegi. Ekni sahaja mama kopar tawa terihiven kota mama par leli itu vipakse tegi. Tapi vipakse itu mama gigi tanu turu ganuat barat persada ganuat tuh, mata mahindra aja paksa jana di betul mati ka kalau dapat pujili ka prasna ti bela. Tapi pratipati udah mama itu mata nirantar ya mama gigi putih aktama ya itu mama gyan duit nakale. Mahajana prasna kompromis kerana baik ya ni ganu dino kerla huwa maru kerla beran baik. Janata prasna ini, rata prasna ini, pratipatiya kudin. Deng, uba deng, mevela deh, keke, apida tienal memang, ane samaan ni rai le prasna. Hanu ada, namu deng, uba kagi pet, deh, maithi palsi sen mahina ke pet, deh, rani deh krimsing ke pet, uba kaya pet deh, baru. Din nata peti dekak ne. Mukda, janadi petuma rata cabinet mandeli, andui naik ya. Agama ti tuma, andui ne ilang naik ya. Iting, api, tamai me din nai ikatay gin, allah, ikatay ikatukar gin, Muli kadi tala mana dala, mewani u jati kanduak nirmana kiri medhi kapewela kate itu kere. Ini ekonomi. Kisi prasnan, obegini, kisi prasnan, hunding kaya. Oh, kisi apa prasnan? Sri Lanka ni das paksi, ekstra jadi hunding. Bemai Sri Lanka ni das paksi, mekilamati kianpe, mukod Sri Lanka ni das paksi, ada kotas dekat kini. Mahinda Raja paksi mahatyake kotas saham, Maitripala Sri Senamahatmeke kotas. Iting andu ada equala ini kotak sate, tapi tak kisah macam mana? Benagan, no di lain per. Esok biasa ikhikah saya, he? Di no ni benagan, no buy, no coba nak kerja. Ikan itu, ikan perjalanan terbaik di laksana. Iting kikinada vivicheni kerja, no. Iting samahara eva, api pilihkan no samahara vivicheni daddy eva daddy stawar ready. Ihman orang orang udah ikilah samahara eva. Iting perjalanan terbaik kerana itu. Video channel itu laki ini betulah hanya apa ini ne? Itu loh kabinet itu samui ke warga kini mana bukan tu ben? Ne kabinet itu samui ke pras warga kini memprasen ne? Api kabinet mandel laki dia tergan ne tiin dua ledi? Api ya tule gahmaraga thade ini keliye tene ne? Ne bela tene ne mege kabinet itu unat mana? Ikan itu daddy lese tarik keragan ne eva meva? Ada me tiennap desa pala sanskuti dalut? Mudu pahuge kali eva eva tiida kadat tiu ne? Tamang ya dah sak kian pulang kemat ti bule ne. Ini dek ni sahaja mereka janata awat pain ni mereka mahalukuran dua. Ini mana dah ti mai bandar naik kemat ti kabinet tegan tu. Bandar naik kemat ti kabinet dek strike kerana ni pelikun ada naik kemat ti askaran tu ni kila. Emel tu rukum elir besen ni. Anthe orang bandar naik kemat ti askaran ni siddu naik tu mau. Then tau tak deh me bela me then game deh me FCI di kat ti. Me seiran. Pain ni me seiran. Me vipaksi desa palak ni utamai. Nunda, ada ganayan ni, kuda lagi ganayan ni. Namun, deng
මේ ආණ්ඩු පෙරලියක් ඇති වෙනකොට ඒ කාලේ ආණ්ඩුවේ හිටපු ආවා ඊට පස්සේනේ ඡන්දෙ දෙනලා ආවේ. ඉතින් ඒගොල්ලෝ සුද්ධවන්තයෝද? ඒඋන්ට චෝදනා නැද්ද? ඇයි ඉතින් කියන්නේ පේන්නේ එක පැත්තකට හානියක් කිරීම වගේනේ. ඒක දැන් ආණ්ඩු පෙරලියක් වුණොත් දවසක ඕක අනිත් පැත්ත වෙනවා. ඉතින් මේක මේ தත්ත්වය මොකද්ද? මෙහෙමයි දැන් FCID එකට පැමිණිලි කරන්න ඕන පුරවැසියෙකුට අයිතියක් තියෙනවානේ. ඉතින් ඒ ලැබෙන පැමිණිලි අනුව පොලිසිය නීතිමේ පීර ගන්නවා. FCID එක කියන්නේ ඔය නමේ වෙනසක්නේ. නමුත් ඔය CID එකම තමයි. පොලිසිය කොටසක් පොලිසියට බලය දෙනවා ඕන තරම් දෙපාර්තමේන්තු හදාගන්නේ අභ්‍යන්තරිකව. ඉතින් ඒක නිසා ඒ උදවියට දැන් රටේ ඕන කෙනෙකුට විරුද්ධව ලැබෙන පැමිණිලි පොලිසිය විසින් විභාග කරනවා. FCID කියලා කියන්නේ පෞගේ කාලේ රජයේ මූල්‍යමය වශයෙන් ජනතාවට විශාල පාඩු වෙච්ච ගනුදෙනු සම්බන්ධව ওই ලැබෙන පැමිණිලි විමර්ශනය කරන්න වෙනම එකකයක් යොදලා තියෙන්නේ වෙන මුකුත් නිසා නෙවෙයි. මේ පිළිබඳව යම් පළපුරුද්දක් අත්දැකීමක් තියෙන අයට තමයි ඒක කරන්න පුළුවන්. සාමාන්‍ය කාලාමි කෙනෙකුට මේ කෝටි ගණන් ලක්ෂ ගණන් මිලියන් ගණන් දේශපාලඥයෝ නිලධාරී කියන්නේ උපක්‍රමශීලීව කරපු හොරකමක් එහෙම ලේසි නෑ අල්ලන්න. දැන් මම දන්නවා තියෙන අමාරුව පොප් වාර්තාව අපි හදන කාලේ සමහරලාට අපි හවස දෙකට වාඩි වුණාම රෑ 8 වෙනකන් එක දිගට විමර්ශන කරලා තියෙනවා. රටෙන් පැනල ගිහිල්පු සාක්ෂිකාරකව අපිට ගෙන්න ගන්න සිද්ධ වුණා. ඉතින් ඒක වෙනමම ඒකකයක් විදිහට ඒ විෂය පිළිබඳව විශේෂඥ දැනීමක් තියෙන උදවියපත් කරලා කරගෙන යෑම තමයි ඕකේ තියෙන වෙනස. නැත්නම් ඕක CID ද අපරාධ අංශද? විපක්ෂ දැඩමීම කරගෙන යෑමක් නෙවෙයි පේන්නේ. දැන් ආණ්ඩුවේ ඇමතිවරු කවුද? ඒක අපි දන්නවා. මේකට ආණ්ඩුවේ ඇමතිවරුන්ට දැන් ඉන්න ආණ්ඩුවේ ඇමතිවරුන්ට දීලා කාට හරි ඕන බැමි නිලක් කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් ওই ආණ්ඩුවට විරුද්ධව කොච්චර පැමිණිලි ගලාගෙන එනවද අල්ලසා දූෂණ කොමිෂන් සභාවට? ඒ වගේම මේකට ජිහිල ඕන කෙනෙකුට පැමිණිලි කරන්න පුළුවන්. අවු තාම මේ අවුරුද්ද යද්දී ඒ ක්‍රියාත්මක වෙලා නැහැ. දැන් ක්‍රියාත්මක කිරීමනේ එහෙම බැරි. දැන් සතෝෂ ප්‍රශ්න තිබ්බා හාල් ගැන ඒවයි කිසිම නැහැ. කවුරු හරි පැමිණිල්ලක් කරොත් අනිවාර්යෙන් ඒගොල්ලෝ ඒ පිළිබඳව විමර්ශනය කරනවා. අපි ජනතාවට කියන්නේ තියෙන අධිකරණ ඇමතිවරයෙක් පැමිණිලි දෙන්නේ කයි කියන්නේ මම හිතන්නේ ජනතාව කළ යුත්තේ මහජන නියෝජිතන පීඩාවකට පත් කිරීම තමන්ගේ මේ කියන්නේ ප්‍රයෝජනෙ සඳහා තමන්ට සේවය කිරීමට නෝන්නේ. නමුත් අද කාලවල අවසන් ඔබට බොහොම ස්තුතියි අපි වැඩසටහන සම්බන්ධ වීම ගැන. හෙටසා අනිද්දා ගැන මම මතක් කරන්න ඕනේ. හෙටසා අනිද්දා අපි සමග සම්බන්ධ වෙන්නේ අයිරංගනී සේරසිංහ මහත්මිය. මේක ප්‍රතිගත කරපු වැඩසටහනක්. ඇයට වයස අවුරුදු 90යි. හෙටසා අනිද්දා ඔබ අයිරංගනී සේරසිංහ මහත්මියගේ මේ විශේෂ සාකච්ඡාව ඔබට නරඹන්න පුළුවන්. ඔබට සුබ දවසක්.